සුබුරුදු පරිත්‍යාගත් ප්‍රාර්ථනා කරනවා ආයුෂ බොහෝ වුණු සුබම සුබ දවසක් ඇසළ මාසය කියලා කියන්නේ පුරාණයේ සිටම පෙරහැර මාසය නමින් හඳුන්වන සුවිශේෂී කාලවකවානුවක් ඒ කාලවකවානුව මුල් කරගෙන අලංකාර පෙරහැර සංස්කෘතියක් ලංකාවේ බොහෝ ආගමික ස්ථාන මුල් කරගෙන සිද්ධ වෙනවා ඒ ආකාරයෙන් දෙස් විදෙස් ජනතාවගේ ආකර්ෂණීය දිනාගත්ත දේශීය සංස්කෘතිකාංග අතර ප්‍රධානම තැනක් ගන්නා උත්සවයක් තමයි මහනුවර ඇසළ පෙරහැර කියන්නේ දිවයිනේ අලුත්නුවර නවගමුව දෙවුන්දර රත්නපුර කතරගම යන බොහෝ ප්‍රදේශවල ඇසළ මංගල්‍ය පැවතුණත් ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන්ම මේ ඇසළ පෙරහැර පැවැත්වෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඇසුරු කරගෙන පසුගිය දින ආරම්භ වුණු මහනුවර ඇසළ පෙරහැර බොහෝ දිනාගේ කතාබහට ලකුණු අවස්ථාවක් බවට පත් වුණේ පෙරහැරේ ගමන් කෙරූ අලි කිහිප දෙනෙකු කුලප්පු වීම නිසායි. ඉතින් මේ දේවල් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න හොඳ නැති අසුබ කාරණා විදිහට තමයි බහුතරයක් දෙනා දකින්නේ. ඉතින් මේ කතාවේ බොහෝ දෙනෙක් නොදකින පැත්තක් ගැන කතා කරන්න තමයි නයි FM අපි සූදානම් වෙන්නේ. ඇසළ පෙරහැරේ අලි කුලප්පු වීමේ ඉතිහාසය. ඇසළ පෙරහැරේ අලි කුලප්පු වෙන්නේ ඇයි? දළදා පෙරහැරේ අලි කුලප්පු වීම රටේ නායකයාට රටේ ජනතාවට අසුබ ඇයි? අලි කුලප්පු වීම පිටුපස ඉන්න සැලසුම් සහගත කණ්ඩායම් ගැන හෙළි වෙන කතා. ඉතින් මේ දේවල් පිළිබඳව ඇත්තම විස්තරය දැනගන්න සුපුරුදු පරිදි අද ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝව අවසානයේ තෙක් රැඳී සිටින්න. වර්තමානයේ ඉතාමත් උත්කර්ෂයෙන් පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර ආරම්භ වුණායි සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේ මැද භාගයේදී පමණ. එතෙන් පටන් අද දක්වාම නර්තන, ගායන, වාදන, රංගනාංග රසකින් යුක්ත චාරිත්‍රවලින් ඇසළ පෙරහැර අලංකාරවත් වුණා. ඉතින් පසුගියදා ආරම්භ වූ දෙවන කුමල් පෙරහැරේදී අලි තිදෙනෙකු කුලප්පු වීමේ සිදුවීමක් වාර්තා වුණා. මේ අලින් තිදෙනා කුලප්පු වීම නිසා අලි තුන්දෙනාගේ පිටේ ගමන් කෙරූ තිදෙනාටම තුවාල පවා සිදුවුණු බව වාර්තා වුණා. කෙසේ නමුත් ඒ ආකාරයෙන් කුලප්පු අලින් තිදෙනා මෙල්ල කරන්න ඇද්ගෝවන්න ඇතුළු පිරිසට විශාල මෙහෙයක් දරන්න සිද්ධ වුණා. මේ අලි කුලප්පුව අදයේ සිද්ධ වෙච්ච සිදුවීමක් නෙවෙයි. ඇසළ පෙරහැරේ අලි කුලප්පු වීමේ අවස්ථා කිහිපයක්ම අතීතීත් සඳහන් වෙනවා. වර්ෂ 1959 අගෝස්තු 19 වෙනිදා රාත්‍රී 9:10ට පමණ යෙදුණු සුබ නැගතින් අවසන් රන්දෝලි පෙරහැර දළදා මාලිගාවෙන් පිටත්වීම සිදු වුණා. අලියතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ අතර අතිවිශාල සෙනඟක්ද මේ සුවිශේෂී අවස්ථාව දැක බලා ගන්න ඒ අවස්ථාවට සහභාගී වුණා. එදත් මේ විදිහටම පෙරහැරේ අලි කුලප්පු වීමේ අමාසනාවන්ත සිදුවීම් වාර්තා වූ අතර අලියෙකුට ගිනි පුලිඟු පෑගීම නිසා ඒ සිදුවීම සිදුණු බවට පසුව අනාවරණය වුණා. ඒ කාලේ දැන් වගේ විදුලි ආලෝකය තිබෙන්නේ නැහැ. ඒ නිසාම පෙරහැරට සහභාගී වුණු බොහෝ දෙනෙක්ට ආලෝකය ලැබුණේ කොප්පරා පන්දම්කාරයන්ගේ අතේ තිබුණු පන්දමින් ලැබෙන ආලෝකයෙන්. මේ නිසා සැරෙන් සැරේ පන්දම බිම තියලා පන්දමට කොප්පරා දාලා තෙල් වැක්කිරීම සිදු කරනවා. ඒ වෙලාවට පාරේ තැනින් තැන ගිනි පුළඟ වැටෙන අවස්ථා වැඩි. ඒ දේවල් එක්ක පෙරහැරේ ගමන් කරන නැට්ටුකාරයන්ට බෙරවාදකයන්ට ඒ විතරක් නෙවෙයි අලියතුන්ට පවා මේ ගිනි පුලිඟු පෑගෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. කෙසේ නමුත් දිගින් දිගටම පෙරහැර මංගල්‍යයේ පවත්වන කාල සීමාවන්වලදී අලි කුලප්පු වෙන්නේ ඇයි කියන දේ පිළිබඳව බොහෝ දිනෙකගේ අවධානය යොමු වුණා. ඒ අතර ප්‍රධාන හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් අපි පෙරහැරකට සහභාගී කරගන්නේ හීලෑ අලියතුන් පමණයි. ලංකාවේ මේ වෙද්දි හීලා අලියතුන් 100ක් පමණ හිටියත් පෙරහැර අවස්ථාවන්වල සහභාගී කරවා ගැනීමේ හැකියාව පවතින්නේ ඒකිනුත් 65 දෙනෙක්ගේ ප්‍රමාණයක් පමණයි. ඒ වගේම ඇසළ පෙරහැර පැවැත්වෙන කාල සීමාවලදී බොහෝ අලින්ට විවේක කාලයක් නැහැ. ඒ වගේම ඇද්ගෝවන්ගේ මුදලට තියෙන කෑදරකමට පෙරහැර මංගල්‍යයන් රැසකටම Tamanගේ අලියව සහභාගී කරවන්න දෙපාරක් හිතන්නේත් නැහැ. ඒ නිසා අලියා ඉක්මනින් වෙහෙසටපත් වෙලා ඉක්මනින් කේන්ති යන තත්වයටපත් වෙනවා. ඒකත් අලි කුලප්පු වීමට තමත් ප්‍රධානම හේතුවක් කියන දේ මතක් කරන්නම ඕන. ඒ වගේම සාමාන්‍යයෙන් අලින්ට මඳ කිපෙන කාලේට කිසිම අලියෙක් පෙරහැර මංගල්‍යයක් සඳහා සහභාගී කරගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මඳ කිපෙන මාසයකට පෙර සහ මඳ කිපී මාසයක් යන තෙක් පෙරහැරකට අලි සහභාගී කරවා ගැනීම සුදුසු නැහැ කියන තැන තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. හැබැයි මෙවැනි නීති රීති අකුරටම පිළි නොපදින
ඇත්ගොවන් නිසා මඳ කිපි කලබල ඇති කරපු ඇත් රංජු පිළිබඳවත් සිදුවීම් වාර්තා වෙනවා. ඒ වගේම අලියා කියන්නේ ජීව විද්‍යාත්මකව ක්ෂීරපායී සත්වෙක්. අනිත් සතුන්ට වගේම ඔවුන්ට අවශ්‍ය කරන මූලික ශාරීරික අවශ්‍යතාවයන් තියෙනවා. ඒ හේතු නිසාම පෙරහැර මංගල්‍යයට සහභාගී කර ගැනීමට ප්‍රථම නිසියාකාරින් මේ සත්වයා ශාරීරික යෝග්‍යතාවයෙන් සිටිනවාද කියන දේ පිළිබඳව නිසි තහවුරු කිරීමක් සිදු කළ යුතුයි. ඒ වගේම සහභාගී වන අලියා නිදිමත තත්වයකින් ඉන්නවා නම් ඉක්මනින් මේ අලියට කේන්ති යනවා. හැබැයි ඇත්ගොව්වා නිසියාකාරින් මේ දේවල් නිරීක්ෂණය නොකරන අවස්ථාවන්වලදී තමයි අලියැත්තු කුලප්පු වීම තව තවත් වැඩි වෙන්නේ. ඒ වගේම අලියැත්තු කුලප්පු වෙන්න බලපාන තවත් මූලිකම හේතුවක් තමයි සාමාන්‍යයෙන් පෙරහැර මංගල්‍යයන් පවත්වද්දී පෙරහැර ගමන් කරන මාර්ගයේ දුර වැඩි වීම. සාමාන්‍යයෙන් පෙරහැරේ දිග උපරිම කිලෝමීටර් 3ක් වගේ විය යුතුයි. හැබැයි සමහර අවස්ථාවන්වලදී පෙරහැර කිලෝමීටර් 5ක් පමණ දික් වන අවස්ථාත් නැතුවම නෙවෙයි. සාමාන්‍යයෙන් අලියේ පෙරහැරේ රඳවා ගත යුතු උපරිම කාල සීමාව පැය 3මාරක්. නමුත් අලියාට ඊට වඩා වැඩි කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා නම් ඒ අවස්ථාවේදී ඔහු කුලප්පු වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි කියන දේ මතක තබා ගත යුතුයි. ඉතින් මෙවැනි හේතු කාරණා එක තමයි මේ අලි කුලප්පු වීම සිද්ධ වෙන්නේ. පසුගිය දවසක මහනුවර දළදා පෙරහැරේ සිද්ධ වුණා කියන මේ සිදුවීමට මූලික වුණු සිද්ධිදාමයක් පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ වාර්තා පළ වුණා. ඒ අතර පෙරහැරේ ගමන්ගත් අලි තිදෙනාගෙන් එක් අලියෙකුට කොප්පරා ගිනි අඟුරු කැබල්ලක් පෑගීම නිසා මේ දේ සිදුවුණු බවටත් සඳහන්. ඒ වගේම කුඩා දරුවෙක් ශබ්ද නගා නලාවක් වාදනය කළ නිසාම අලි කුලප්පුව සිදුවුණු බවටත් තවත් සමහරක් දෙනා සඳහන් කරනවා. ඉතින් මේ දේවල් අතර බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමු වන තවත් කාරණාවක් තමයි එක්තරා සුවිශේෂී කණ්ඩායමක් විසින් හස්තියෙකුගේ ඇසට ලේසර් කිරණයක් එල්ල කළ බවට සඳහන් වන චෝදනාව. සාමාන්‍යයෙන් පෙරහැර කලාකප්පල්කාරී සංවිධාන පිළිබඳව පෙරහැර ආරම්භයට කලින් සිටම බුද්ධ්‍යාංශ විසින් පරීක්ෂණ සිදු කරනවා. නමුත් පසුගියදා සිදුවීම් සම්බන්ධයෙන් එවැනි කණ්ඩායමක් පිළිබඳව අනාවරණය කර ගැනීමට බුද්ධ්‍යාංශවලට හැකියාවක් ලැබිලා නැහැ. නමුත් වගකිවිය යුතු පාර්ශ්වයන් සඳහන් කරන ආකාරයට අලින් පෙරහැරෙන් ඉවත්කොට පෙරහැර සංස්කෘතිය විනාශ කිරීමේ අරමුණින් රාජ්‍ය නුවන සංවිධාන කිහිපයක් මගින් මේ සිදුවීම් සිද්ධ කළා කියන මතය අද විද්දි බොහෝ දෙනෙක් පිළිගන්නා කාරණයක් බවට පත් වෙලා. ඒ හේතු කාරණා නිසා මේ කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳව සහ ඉදිරියේදී මේ පිළිබඳව ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාල පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොලිසියද සහාය ඇතිව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් විශේෂ රැස්වීමක් පවා කැඳවා තිබුණා. ඉතින් මේ සිදුවීමත් සමගම නැවත ඇසළ පෙරහැරේ අලුත් වුණු අලි කුලප්පුව රටට එතරම් සුබදායී කාරණයක් නෙවෙයි කියන දේ පිළිබඳවත් විවිධ ජ්‍යොතිෂවේදීන් විසින් කතා බහ කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් අතීතයේ ඉඳන් මිනිස්සු විශ්වාස කළේ රට සශ්‍රීක වෙන්නේ, රටේ බොහෝ දේවල් යහපත් වෙන්නේ රට තුළ සිටින නායකයාගේ බල මහිමෙන් සහ පින් මහිමෙන් කියලා. නමුත් නායකයා අයහපත් වන කලෙහි රට තුළ විවිධ ආකාරයේ අසුබ සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන් කියන දේ සාමාන්‍ය ජනතාව විසින් විශ්වාස කරනවා. ඉතින් පසුගියදා සිදුවුණු මේ අලි කුලප්පුව නිසා ඒදී රටේ ජනතාවටත් රටේ නායකයාටත් එතරම් සුබදායී නොවන අසුබදායී සිදුවීමක් ලෙස ජ්‍යොතිෂවේදීන් මතු කිරීමත් සමගම නුදුරු අනාගතයේදී ආර්ථික අවපාතයක්, දේශපාලන අවපාතයක් වැනි දරුණු බිඳවැටීම් වලට ලංකාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවාද කියන අවිනිශ්චිතතාවයත් බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙනවා. නමුත් සියලුම දේවල් සිද්ධ වෙන්නේ හේතුඵල ධමකට අනුව. එනිසා යම් සිදුවීමක ප්‍රතිඵලයක් මත අනාගතයේදී සිද්ධ වෙන සුබ සුබදේ තීරණය කරන්න අපිට හැකියාවක් නැහැ. එනිසා සියල්ල නිවැරදි ඇහැකින් දකිමුයි කියන සිහිපත් කිරීමත් සමගම අද අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුවදායී දවසක්. දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.